ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ දැවැන්තම තරඟාවලියක් වන නැත්නම් ආසියාවේ දැවැන්තම තරඟාවලිය වන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගෙන ඇති බව ද නේෂන් පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒ බව ආසියානු ක්‍රිකට් කවුන්සිලිය දන්වා ඇති බව තමයි පවසන්නේ. ඔවුන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව මේ වන විට එවැනි තරඟාවලියක් පැවැත්වීමට නැත්නම් සත්කාරගත්වය දැරීමට තරම් සුදුසු තත්වයක නැති බවයි. ඒ පවතින දේශපාලන අර්බුදය දැඩි වීම සහ ආර්ථික අර්බුදයත් ඒට ප්‍රශ්නයක් බව තමයි පවසා තිබෙන්නේ. කෙසේ වෙතත් මේ දේශපාලන අර්බුදයේ නිමවීමක් පෙනෙන්නට නොමැති නිසා ආසියානු ක්‍රිකට් කවුන්සිලය කුමන අවස්ථාවක අර්බුදකාරී තත්වයක් මතුවේවිද යන්න සැක සහිත නිසාවෙන් ශ්‍රී ලංකාවෙන් මේ දැවැන්ත වටිනා තරඟාවලිය ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බව තමයි ද නේෂන් පුවත්පත වාර්තා කර තිබෙන්නේ. අගෝස්තු 27 වෙනිදා සිට සැප්තැම්බර් 11 වෙනිදා දක්වා මෙම තරඟාවලිය 2020 තරඟාවලියක් ලෙස පැවැත්වීමටයි නියමිතව තිබුණේ. මෙම තරඟාවලිය පැවැත්වුණා නම් ශ්‍රී ලංකාවට විශාල ඩොලර් ප්‍රමාණයක් සොයා ගැනීමට හැකියාව තිබුණා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩොලර් ලක්ෂ 25ක් පමණ උපයාගෙන ඇති බව තමයි මේ වන විට සඳහන් වන්නේ. ඒ වන විට ඉතාමත් හොඳ තත්ත්වයක් ශ්‍රී ලංකාවේ තිබුණා. ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයේ සාර්ථකව නිම කළොත් ආසියානු කුසලානේ ශ්‍රී ලංකාවට ලැබෙන බව තමයි කලින් පවසා සිටියේ. නමුත් ඕස්ට්‍රේලියානු තරඟ සංචාරයේ අවසාන ටෙස්ට් තරඟය වන විට ශ්‍රී ලංකාවේ දැඩි දේශපාලන අර්බුදයක් සහ පකිස්තානු ටෙස්ට් තරඟාවලිය වන විට දැඩි දේශපාලන අර්බුදයක් තිබීම නිසා එම තත්ත්වය සලකා බලා ඉන්දියානු ක්‍රිකට් කවුන්සිලයේ විශේෂයෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ එකතු වී මෙම තරඟාවලිය ඩුබායි වෙත ගෙන යාමට තමයි මේ වන විට සැලසුම් සකස් කරමින් තිබෙන්නේ. කෙසේ වෙතත් මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින්ට ඒ වගේම ශ්‍රී ලංකා ආර්ථිකයට වගේම ජාත්‍යන්තර ප්‍රතිරූපයට දැඩි හානියක් බවට පත්වෙනු ඇති. කෙසේ වෙතත් මේ ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය නම් විසඳෙන පාටක් නොපෙනෙන ආකාරයයි පෙනී යන්නේ. එවැනි බලපෑම් දිගින් දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකාවට විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවෙනු ඇති බව තමයි මෙයිනුත් පෙනී යන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.